සුබ දවසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරයේ අවසන් තරගය සහ දෙවැනි ටෙස්ට් තරගය ඊයේ ඇන්ටිගුවාහි විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තෝරාගනු ලැබුවේ පළමුව පන්දු යවීමටයි පළමු තරගයේද ක්‍රීඩා කෙරූ ක්‍රීඩකයන්ම දෙවන තරගයේද කිසිදු වෙනසක් නොමැතිවම නම් කොට තිබීම විශේෂ කරුණකි सुरंग लक्मासा विश्व फनांडो देदिनागे विशिष्ट पंद्यावी महामुए अनेक कांते प्रीतिकारवन एका पसुपस एका देवी यद्दित कोदेव नायक क्रेग ब्रैथवेट तमनगे कडुल आरक्षा करगत्ते ब्रैथवेट के अधिष्ठान शीली प्रीतियानबे हेतुवेन श्रीलंकावट एरहिव ईये दिने आरंभ वू देवने टेस्ट तरंगेदी पालमु दिने निमावन विटदी कोदेवो कडुलु हतकट ලකුණු 286ක් රැස් කරගෙන සිටිහ. දිනය අවසන් වන විට සිය ශතකයට ලකුණක් මෑතින් සිටි කොදෙව් නායකයා තමන්ගේ කඩුල්ල රැක ගැනීමට වඩා උනන්දු වූයෙන් ශතකය ලබා ගැනීම හෙටට කල් දැම්මේය. කොදෙව් කණ්ඩායමේ 6 වෙනි කඩුල්ලත් ලකුණු 185 දී ඇද වැටුණු නමුත් අල්සාර් ජෝසප් ලකුණු 29ක් සහ ප්‍රකිම් කොන්නවෝල් නොදැවී ලකුණු 43ක් සමග එක්ව අවසන් කඩුලු දෙකට ලකුණු 102ක් එක් කළ නායකයා ලකුණු 300 ආසන්නයටම සිය කණ්ඩායම කැඳවාගෙන ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ ඍජු තීරණය වූයේ පළමුවෙන් කොදෙව් ප්‍රතිකරුවන් පිටියට යවීමයි. එහි ප්‍රතිඵලය ඉක්මනින් නෙලාගත් කරුණාරත්න ලකුණු 15ක් තුලදී ජෝන් කැම්බල් මෙන්ම පළමු තරගයේදී ශතකයක් ලබාගත් නික්‍රුමා බෝනා දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙතට යවා ගත්තේ සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීමකිනි. 11 වෙනි පන්දු වාරය නිමවන විට කොදෙව් කණ්ඩායම ලකුණු 19කට කඩුලු දෙකක් අහිමි කරගෙන සිටි අතර ලක්මාල්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දු වාර 6යි නිලකුණු පන්දු වාර 6ක් සහ කඩුලු දෙකක් වශයෙන්. එහෙත් නායක බ්‍රේත්වේඩ්ගේ ප්‍රතිහරඹය අල්සාර් ජෝසප් සහ කොනවෝල් දෙදෙනාගේ උත්සාහයත් හේතුවෙන් දිනය නිමවන විට කිසියම් ගෞරවනීය ස්ථානයකට පැමිණීමට කොදෙව්ව සමත් වූහ. දිනය පුරාම ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තේ පානෙන් පසුව දවාගත හැකි වූයේ කඩුලු දෙකක් පමණයි. ඒ අතර වාරයේදී ප්‍රකිම් කොනවෝල් තමන්ට හිතුණු අවස්ථාවල්දී පන්දුව හතරේ සීමාවට යැවීය. පැය 6කට ආසන්න කාලයක් කඩුල්ලේ සිටි බ්‍රැඩ්වේඩ්ගේ ඉනිමට ඇතුළත් වූයේ 4 පහර 11ක් පමණි. එහෙත් රකින් කොනවල්ගේ ලකුණු 43ට 4 පහර 6කින් සහ දැවැන්ත 6 පහරකින් සමන්විත විය. දිනේ ආරම්භයේදීම සුරංග ලක්මා සහ විශ්ව ෆර්නැන්ඩෝ දෙදෙනාම කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොදෙව්ව නොසිතූ අමාරුවක වැටුණහ. කඩුල්ල එල්ලේ තීරුවක් තෝරාගෙන ඒ මත පන්දුව පතිත කළ වේග පන්දු යවන්නන් දෙදෙනා හමුවේ පිත්ත දමන්නද නොදමන්නද යන දෙගිඩියාවට කොදෙව් ප්‍රතිකරුවෝ මූණ දුන්නහ. කඩුල්ලට පිටතින් දිව යමින් පන්දු යවූ විශ්ව ප්‍රතිකරුවාගෙන් ඉවතර පන්දුව දෝලණය කරමින් ඉතාම සාර්ථක පන්දු යැවීමක නිරත වීමෙන් සිටියදී අනේ කන්තේ පන්දු යවූ ලක්මාල් එහි උපරිම ප්‍රයෝජනය ලබා ගත්තේය. දිවා ආහාරය වන විට කොදෙව් ලකුණු පූර්වයේ සටහන් වූයේ කඩුලු දෙකට ලකුණු 86ක් ලෙසිනි. එක දිගට පන්දු වාර 10ක් යවූ ලක්මාල්ගේ පළමු පන්දු යැයිම සටහන් වූයේ පන්දු වාර 10කුත් නිලකුණු පන්දු වාර 6කුත් ලකුණු 25ක් සහ කඩුලු 2ක් ලෙසිනි. එහෙත් කයිල් මේයස් ලකුණු 12ක් ලබා සිටියදී දුන් උඩ පන්දුවක් පැතුම් නිස්සංකගෙන් ගිලිහි නොගියා නම් සුරංගට තවත් කඩුල්ලක් දවාගත හැකිව තිබින. දිවා ආහාරයෙන් පසුව යවන තුන්වැනි පන්දුවේදී කයිල් මේයස්ගේ පිත්තේ පිටත ධාරය සොයාගත් විශ්වගේ පන්දුවක් ඇදී ගොස් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ දෑත් අතර සැඟවී ගියේය. තේ පානයට පෙර තවත් ප්‍රතිකරුවන් තිදෙනෙකුම ආපසු ක්‍රීඩාගාරය වෙත යවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වඩාත් ආක්‍රමණශීලීව තරඟයට කඩා වැදුණහ. එහෙත් බ්‍රැඩ්වේට් නොසැලී තම ගමන ගියේය. තේ පානයෙන් පසුව ජොෂුවාඩි සිල්වාගේ උඩ පන්දුව රැකගත් දික්වැල්ල මෙම ඉනිමේ සිව්වැනි උඩ පන්දුවත් තමාගේ බවට පත් කරගත්තේය. දිනේ අවසානයේ ආසන්න වෙත්ම
ශ්‍රී ලංකා නායකයා දෙවැනි නව පන්දුව ලබාගත් නමුත් එයින් ලද ප්‍රයෝජනයක් නොවිය. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුරු තුනක් සහ විශ්ව ෆර්නෑන්ඩෝ ලසිත් ඇඹුල්දෙනිය දුෂ්මන්ත ශමීර සහ ධනංජය සිල්වා එක් කඩුල්ල බැගින් දවාගනු ලැබුවා. තරගයේ පළමු දිනේ අවසානයේදී තරගය ගැන ඔබට යම්කිසි අදහසක් තිබේද අපිට කමෙන්ට් කරන්න. ඔයාලා තවමත් We Love Cricket YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකකුත් දාලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් cricket video එකක් සමගින් නැවත හමු වෙමු.